දරුවන් ඉන්න අම්මලාට අපූරු පාඩමක්. ඔබ දරුවන් ඉන්න අම්ම කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි නම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඒ නිසා මේ වීඩියෝ එක මුල ඉඳන් අවසන් වෙනකම්ම බලන්න. තව කෙනෙක් එක්ක මේ දැනුම බෙදා ගන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට තියෙන කාලය ඔබේ පුංචි දරු පැටියත් එක්ක බෙදා හදාගන්නේ කොහොමද කියන එක ගැනයි. ඔබේ ආදරණීය දරුවන් එක්ක කිට්ටු සම්බන්ධතාවයක් තියාගන්න ඕන එක නම් ඇත්ත. ඒ වුණාට මේ සම්බන්ධතාවයේදී එක එක සීමා පනවා ගන්නත් ඔබට සිද්ධ වෙනවා. ගොඩක් දුවලගේ හොඳම යාළුවා වෙන්නේ එයාගේ අම්මා. ඒ වුණාට ඒ තමන්ගේ අම්මා කියන එක දුවට අමතක වෙන්නත් හොඳ නැහැ. දරුවන් එක්ක කොච්චර සමීප වුණත් ඔබ ඒ දරුවන්ගේ දෙමාපියන් කියන පෞර්ෂය කිසිම වෙලාවක නැති කරගන්න එපා. අද තියෙන තත්ත්වෙත් එක්ක අපි හැමෝම කාර්යබහුලයි. ඒ වුණාට අම්මා කෙනෙක් වෙන ඔබේ දරුවන් එක්ක කාලය බෙදා ගන්න එක නම් ගොඩක් වැදගත් වෙනවා. එහෙම වුණාම ඒ ඔයාලගේ දරුවන්ගේ මානසිකත්වය හොඳ පැත්තට හැරෙන්න බොහෝ ඉඩ කඩ තියෙනවා. අම්මා කෙනෙක් වෙන ඔයා මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔබගේ දරුවා ඔබත් එක්ක අදහස් බෙදාගන්නේ ඒ දරුවත් එක්ක කාලය ගත කළොත් විතරයි කියන එක. අද කාලේ නම් ළමයින්ට විතරක් නෙමෙයි, සමහර වැඩිහිටි අයටත් කේන්තිය පාලනය කරගන්න අමාරුයි. අපේ පුතාට තරහ ගියාම ඉන්න තැන පේන්නේ නැහැ. සමහර අම්මලා මෙහෙම කියන්නේ ගොඩක් උජාරු වෙන්නේ. ඒ වුණාට පොඩි කාලේ ඉඳන්ම තමන්ගේ ළමයාගේ කේන්තිය පාලනය කරන්න අම්මා කෙනෙක් වුණහම දැනගන්න ඕනේ. එහෙම කලේ නැති වුණොත් ඒකෙන් පස්සේ පසුතැවෙන්න වෙන්නේ දෙමාපියන් වන ඔබටමයි. ඒ ගැනත් අමතක කරන්න නම් එපා. ඒ හින්දා දරුවා පොඩි කාලේ ඉඳන්ම කීකරුව හදන එක අම්මා කෙනෙක් විදිහට ඔබ කරන්න ඕන දෙයක් වෙනවා. ඔබ ඒ දරුවත් එක්ක කාලය ගත කරනකොට කීකරුව ඉන්න එකේ වැදගත්කම ගැන දරුවාට කියා දෙන්න. ඉස්සර කාලේ වගේ නෙමෙයි, මේ කාලේ අවුරුදු දෙකේ තුනේ වගේ කුඩා දරුවන්ගේ ඉඳන් පරිගණකයට රූපවාහිනියට ඇබ්බැහි වෙලා තියෙනවා. අම්මා කෙනෙක් වෙන ඔයා රූපවාහිනිය පරිගණකය වගේ දේවල් ඔබේ දරුවාට තහනම් කරන්න එපා. ඒ වුණාට ඒවට සීමාවක් තියාගන්න. දරුවන් එක්ක එකට ඉඳන් බලන්න පුළුවන් වැඩසටහන් ඔබේ දරුවත් එක්ක බලන්න. ඒ වගේම පරිගණකයෙන් දරුවාගේ අධ්‍යාපනයට ගන්න පුළුවන් ප්‍රයෝජන ගැනත් අම්මා කෙනෙක් විදිහට දරුවට කියලා දෙන්න. අම්මා කෙනෙක් විදිහට ඔබ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි පරිගණකය වැරදි විදිහට පාවිච්චි කළොත් වෙන්න පුළුවන් දේ ගැන ඔබේ දරුවාට කියා දෙන්න. ඔයාලගේ දරුවගේ ආත්ම විශ්වාසය වැඩි කරන එක ගොඩක් වැදගත් දෙයක් වෙනවා. ලෝකයේ දියුණුවත් එක්ක ඉස්සරහට මුහුණ දෙනකොට දරුවාට ඒක ගොඩක් වටිනවා. ඔයාගේ දරුවා මොනවා හරි කරන්න යද්දී ඒක ඔයාට බෑ කියන්නේ නැතුව ඒක ඔයාට කරන්න පුළුවන් කියලා දරුවව දිරිගන්වන්න. අම්මා තාත්තා අතර එක එක ප්‍රශ්න වුණහම සමහර වෙලාවට ඒ පවුල් කැඩිලා බිඳිලා යන්න තියෙන ඉඩකඩ වැඩි. එහෙම වුණහම ඒක ගොඩක් නරක විදිහට ඔයාගේ දරුවට බලපාන්න පුළුවන්. ඒ නිසාම සුළු සුළු ප්‍රශ්නවලදී ඒවා දුරදිග යවාගන්නේ නැතිව සාමකාමීව ඉන්න අම්මා කෙනෙක් විදිහට උත්සාහ ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඒකෙන් ඔයාගේ දරුවගේ මානසික මට්ටම යහපත් කරගන්න වැඩි ඉඩකඩක් තියෙනවා.